දැනට අවුරුදු දෙකකට කලින් ශ්‍රී ලංකාවේ තිබුණු තත්ත්වය ඔබට මතකද? යුද්ධ කාලේ බෝම්බ බිය තිබුණට ඊට වඩා එහා ගිය ජීවිතයේ අවිනිශ්චිත තත්ත්වයක් ආර්ථික පරිහානියත් එක්ක ඇති වුණේ. විපක්ෂ දේශපාලන පක්ෂ දිගින් දිගටම කිව්වා අපේ රටට IMF සහතිකය ලැබෙන්නේ නැහැ කියලා. නමුත් ඊයේ පෙරේද වෙනකොට අපි දැක්කා IMF එකේ තුන්වෙනි ණය වාරිකයත් ලබා දීලා ඒ විශ්වාසය තහවුරු කරලා තියනවා කියන එක. ඒ කියන්නේ වේගයෙන් කඩන් වැටුණු රට මේ වෙනකොට තාවර වෙලා සංවර්ධන මාර්ගය ආරම්භ වෙලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා මේ ලෝකයට ඉතා විශාල විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ තුන්වන වාරයේ ජයග්‍රහණයෙන් පස්සේ ඒ දිවුරුම් දීමේ උත්සවයේදී අපේ ජනාධිපතිතුමාට සුවිශේෂී ස්ථානයක් සියලු රාජ්‍යනායකයන් අතරින් ලබා දුන්නා. මේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම රාජනායකයක් තමයි මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ජනාධිපතිවරණ නියමිත කාලයේ පවත්වනවා කියලා. මේ ජනාධිපතිවරණයෙන් නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණොත් පමණයි මේ සියලු වැඩපිළිවෙළ ඉදිරියට යන්නේ. අනුර කුමාර දිසානායක මහත්මයා ලන්ඩන් ගිහිල්ලා කියනවා මේ රටේ නීති ආධිපත්‍යයේ බිඳ වැටලලු දරුවන්ට ආරක්ෂාව නැහැලු ශ්‍රී ලංකාව තුල. ජාත්‍යන්තර හමුවේ රට ගැන වැරදි ප්‍රතිරූප මවන මේ වගේ නායකයෝ රට ගොඩගනී කියලා ඔබ හිතනවද? ජනතාව ආයි මෝඩකම් කරන්නේ නැහැ. මෙදාපාර ජනාධිපතිවරණයෙන් කෝටියක ඡන්ද අරන් නැවතත් මේතුමා ජනාධිපති වෙනවා කියන එක.